බුදු දහමෙහි සා හින්දු දර්ශනෙහි පමණක් අන්තර්ගත වී ඇති පුනර්භවය හෙවත් පුනරුප්පත්තිය ලෝපුරා පඬිවරුන් සහ විද්වතුන් විසින් පිළිගැනුණු සත්‍යයක්. ඇතැම් බටහිර රටවල විශ්වවිද්‍යාලයන්හි අභ්‍යාසලාභීහු මෙය අද්විතීය විෂයක් වශයෙන් හදාරනවා. එමෙන්ම විවිධ පරීක්ෂණ මගින්ද කුඩා දරුවන් පවසන පෙර ආත්ම සිද්ධීන්ගෙන්ද මෝහණය කිරීමෙන්ද මේ පිළිබඳ හේතු සාධක ඔප්පු කර තිබෙනවා. අප රටේද මෙය ගිහි පැවදි විද්වතුන් අතර මහත් ආන්දෝලනයකට හා විවාදයකට ලක් වූ මාතෘකාවක්. මේ එවන් පෙර භවය පවසන වයස අවුරුදු 5 හමාරක් වගේ කුඩා දැරියකගේ සත්‍ය කතාවක්. අක්කරේපත්තු පොලිස් බල ප්‍රදේශයේ විජයාරාම විහාරයේ අසල නිවසක වෙසෙන විශ්‍රාමික හමුදා සැරයන් W ප්‍රසන්න මහතාගේ සහ ධම්මිකා ආර්යවසම් යන දෙමාපියන්ගේ දෙවන දරුවා සිතුලිගි හම්සා. ඇය පුනර්භවය පිළිබඳව පවසන්නේ යයි ලැබුණු තොරතුරකට අනුව ඇය සොයාගිය මාධ්‍යවේදියේ හෙලිකර කතාවකි මේ. ඇය සුදෝසුදුවතින් මනා ලෙස සැරසී පන්සල් ගිහින් පැමිණ සිටි අතර ඇය මමදුටු ගමන් මම වෙත පැමිණ දන නමස්කාර කර අනේ මාමේ මගේ තාත්තා සොයලා දෙන්නේ ඇයි ඇවටිලි කරා. කවුද ඔයාගේ තාත්තා? කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ යයි අප ඇසූ ප්‍රශ්නයට ඇගේ දඟකාර මෙන්ම සුරතල් කටහඬ අවදි කළේ මේ ආකාරයට. මගේ තාත්තා බන්දුපාල. හමුදාවේ ඉඳන් ඇවිත් පේරාදෙණියේ ඉගැන්නුවා. තාත්තට කළු පාට කාර් එකක් තිබුණා. පේරාදෙණිය මල්වත්තසල තට්ටු දෙකේ ගෙදරක අපි හිටියේ. ගේ වටේටම බැමි බැඳලා කළුපාට ගේට්ටුවක් තමා තිබුණා. පොලිස් බල්ලෝ දෙන්නෙකුත් හිටියා. අපේ ගෙදර උයන්න, දරපලන්න, රෙදි හොදන්න, පොල් කඩන්න, වත්ත වැඩ කරන්න, කාර් එක එලවන්න වෙනමම අය සිටියා. තාත්තගේ කළුපාට කාර් එකෙන් මම නුවර පාසලකට ගොස් ඉගෙන ගත්තා. මාව දොස්තර කෙනෙක් කරන්න තාත්තා මහන්සි වුණා. මම ලොකු වෙලා කොහොම හරි දොස්තර කෙනෙක් වුණා. මම දොස්තර කෙනෙක් වෙලා මහරගම පිළිකාරෝහලේ වැඩ කළා. මම වැඩට යනකොට සාරි, සායවල්, කලිසම් ඇඳගෙන මගේ රතුපාට කැබ් එකෙන් ඩ්‍රයිවර් සමග ගියා. පස්සේ මම ඇමරිකාවේ ඩොක්ටර් කෙනෙක්ව කසාද බැන්දා. ඔහුත් එක්ක ඇමරිකාවෙත් ගියා. එහෙ හරි ලස්සනයි මාමේ. දවස් 10ක් 12ක් අපි එහෙ ඉඳලා එනවා. මට මයිකල් කියලා පුංචි පුතෙකුත් හිටියා. මම පුතාව එක්ක එන්න මගේ කැබ් එකේ දවසක් යනකොට පේරාදෙණිය හන්දියේදී ඉදිරියෙන් නා ටිපර් එකක හැප්පිලා මම මැරුණා. මට මතකෙ එච්චරයි මාමේ. අනේ මාමේ, මගේ තාත්තා කොහේ ඉන්නවද දන්නේ? මට මේ දුප්පත් ගෙදර ඉන්න බෑ. මේ අප්පච්චි අම්මයි හොඳයි. මට ගොඩක් ආදරේ. ඒත් මට තාත්තා හොයාගන්න ඕන. නැත්තම් මම තාත්තා ළඟට එක්ක යන්නේ ඇයි කියමින් ඇය හඬන්නට වුණා. ඇගේ වත්මන් පියාවන ප්‍රසන්න මහතා මේ ගැන කිව්වේ මෙබඳු කතාවක්. මේ දරුවා බහතෝරණ වියේ සිටම අසාමාන්‍ය ලෙස විවිධ දේවල් කරන්න පටන් ගත්තා. විවිධ දේවල් කියන්නටත් පටන් ගත්තා. ඇතැම් දිනවල රාත්‍රී 12ට පමණ නිින්දෙන් අවදි වී මගේ තාත්තවයි මගේ මයිකල්වයි හොයලා දෙන්න කියලා අඬනවා. ඒ වෙලාවට ලොකු වෑයමක් දරලා නලවලා නිදි කරනවා. ඇගේ හැසිරීම රටාව කතාව ගොඩක් අමුතුයි. මට සරම් ටී-ෂර්ට් අත්කොට කමිසයක්වත් අඳින්න දෙන්නේ නැහැ. මගේ තාත්තා අද්දික කමිස දිග කලිසම් අඳින්න කියනවා. එයාට කැම් වීම දෙන්නත් ඕන ඉස්තරම්ම විදියට. නිතරම ඉල්ලන්නේ මස් මාළු, රයිස්, බිරියානි වගේ ලොකු ලොකු කැම වර්ග. පවුලේ සියලු දෙනාම කැම මේසේ වාඩි වෙලා එකට කැම කන්නත් ඕන. ඒ වගේම කැමෙන් පසු අතුරුපසට පළතුරු, අයිස්ක්‍රීම්, සලාඩ් වැනි දේවල් තියන්නත් ඕන. එයා නිසාම වැසිකිළියත් කොමඩ් එකක් යොදා නවීකරණය කරන්න සිද්ධ වුණා. කිසියම් අඩුපාඩුවක් වුණොත් මට මේ දුප්පත් ගෙදර ඉන්න බෑ. මම මගේ තාත්තා ළඟට එක්කරගෙන යන්න කියනවා. මම මගේ තාත්තා ළඟට ඔයාලා එක්කගෙන යන්නේ නැත්තම් මම මගේ තාත්තා ළඟට යනවා කියලා තනියෙන් යන්න හදනවා. එක් දිනක් මං ටවුන් එකට ගිහින් බොන්චි, කැරට්, බිත්තර ෂොපින් බෑග් එක දමාගෙන එන විට බෑගය අතට අරගෙන බලා මේවා කන්න පුළුවන්ද? මෙහෙමද අරන් එන්නේ? ලැජ්ජ නැද්ද? කියා බෑගය පිටින්ම වත්ත පහලට විසික්කලා. අපේ ගෙදර ෆ්‍රිජ් දෙකක් තිබුණා. ඒවායේ කෑම බීම පුරවලා තිබුණා යයි කියනවා. ඇගෙන් බේරුමක් නැති නිසාම දවසක් ඇගේ තොරතුරු අනුව පේරාදෙණියට ගොස් සොයා බැලුවා. නමුත් පළක් වුණේ නැහැ. අපි ඇගේ මේ කතා කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. මොකද ඒ අය හමු වී ඒ අය සමග ආවියයි බියට. පසුව මෙයාව ප්‍රාථමික ඉස්කෝලේකට දාන්න අයදුම්පත් පුරවද්දී මට මේ ඉස්කෝලේට යන්න බෑ, කලින්ගේ ඉස්කෝලේට යන්න ඕන කියමින් ඇඬුවා. මෙයාගේ මේ හැසිරීම රටාව නිසා අපි ඒ ගැන විශේෂ අවධානකින් ඉන්නවා.
පාරේ කවුරු හරි යනවා දුටුවොත් නුවරද යන්නේ මමත් එන්නද කියලා අහනවා. එයාට සියලුම දේ ඉස්තරම් විදියට ඕන. කන බොන දේවල් පවා එහෙමයි. අලුත් අවුරුද්දට ගම් තුනක් අරන් ආවා. ඒත් සෑහීමකට පත්ුනේ නැහැ. දුප්පතුන් ළඟ ගඳයි. අපි වගේ පිරිසිදුව ඉන්න කියනවා. අසනීපයකට බෙහෙත් ගන්න ගියාම වෛද්‍යවරයාගේ පුටුවේ වාඩි වෙලා කොල කෑලි වල මොන මොනදෝ ලියනවා. අහුවම කියනවා බෙහෙත් තුඬු ලියනවා කියලා. ඒ වගේම දොස්තර නලාවත් කරේ දා ගන්නවා. ගුවන් යානයක් යන හඬ ඇසුණු විට මිදුලට ඇවිත් මමත් ඇමරිකාවේ එක්ක යන්න කියමින් කෑ ගහනවා. ඇතැම් අවස්ථාවල් වල අහස දෙස බලාගෙන අනේ මගේ තාත්තා ලැබේවා කියලා අඬනවා. මගේ මහත්තයා තාත්තා එක්ක බොක්සින් ගැහුවේ මෙහෙමයි කියමින් අක්කගේ ඇඟ උඩ නැගලා අක්කත් එක්ක සෙල්ලම් කරනවා. ඇගේ මතකයෙන් මේ පෙරබවය මුදා හරින්න අපි විශාල වෙහෙසක් දැරුවා. ඇගේ තාත්තා පැමිණියොත් ඔහු සමග යනවා යයි කියන නිසා අපි දැඩි අවධානයෙන් සිටින්නේ යයි ඇගේ පියා මේ ආකාරයට පැවසුවා. පසුව මම ඇගේ පාසලේ විදුහල්පතිගෙන් අවසර ඇතුව ඇගේ පන්තිභාර ගුරුවරය හමු වී ඇය ගැන විමසූ විට ඇය මෙසේ පැවසුවා. දැරිය පාසලට පැමිණි මුල් දවස්වල බොහෝ සෙයින් ඇඬුවා. අනිකුත් දරුවන්ට පහර දෙන්න පටන් ගත්තා. තදින් අවවාද කළ පසු මා සමග තරහ වී ඇගේ සහෝදරියගේ පන්තියට දුවලා යනවා. පසුව ඇය ගැන දැනගත් විගස මම වඩාත් හිතවත්ව ඇය සමග කතා කරන්න පටන් ගත්තා. පසුව ඇය පෙරබවය ගැන කියමින් තාත්තා සොයා දෙන ලෙස ඉල්ලනවා. ඇගේ මහත්තයා සහ ඇගේ දරුවා ගැන පවසනවා. ඇය කෑම බීම ගත් හැටි, ඇගේ ඇඳුම් පැළඳුම් ගැන, ඇගේ රැකියාව ගැන ආදී සියලුම දේ ඇයමට පවසනවා. ඇය ඉගෙනීමට දක්ෂයි. නමුත් කිසිම අවස්ථාවක අවවාද කරන්න බෑ. පන්තියේදීත් කොළ කැබලි ඉරා දමමින් බෙහෙත් තුඬු ලියන බව පවසනවා යයි ඇයගේ ගුරුතුමිය පැවසුවා. ලංකාව තුළ මේ වන විට සොයාගෙන ඇති පෙරබවයේ සාදගත් සමග ඔබ අසා තිබෙන කතාත් සමග පෙරබවය සම්බන්ධව ඔබ සිතන්නේ කුමක්ද? බුදුදහමෙහි සහ හින්දු දර්ශනයෙහි පමණක් අන්තර්ගත වී ඇති පුනර්භවයෙහිවත් පුනරුප්පත්තිය ලෝපුරා පඬිවරුන් සහ විද්වතුන් විසින් පිළිගැනුණු සත්‍යයක්. ඇතැම් බටහිර රටවල විශ්වවිද්‍යාලයන්හි අභ්‍යාසලාභීහු මෙය අද්විතීය විෂයක් වශයෙන් හදාරනවා. එමෙන්ම විවිධ පරීක්ෂණ මගින්ද කුඩා දරුවන් පවසන පෙර ආත්ම සිද්ධීන් ගෙන්ද මෝහණය කිරීමෙන්ද මේ පිළිබඳ හේතු සාධක ඔප්පු කර තිබෙනවා. අප රටේද මෙය ගිහි පැවදි විද්වතුන් අතර මහත් ආන්දෝලනයකට හා විවාදයකට ලක් වූ මාතෘකාවක්. ඉතින් යාළුවනේ, දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා පහත බටනය ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.